ලංකාවේ සියලුම දේශපාලන පක්ෂපා උතුරේ ඡන්ද සම්බන්ධයෙන් මෙවර ඉතාමත්ම උනන්දුයි. සමග ජන බලවේගය උතුරේ ගිහිල්ලා පහුගිය සුමානේ දින පහක් විවිධ හමුවීම් දේශපාලන පක්ෂ ජනතාව හමු වුණා. මන්ත්‍රීතුමනි ඔබ දවස් පහක් වගේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කළා. කොයි වගේද මූලික සාකච්ඡාවලදී මතුවෙච්ච කරුණු? සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයයි ඒ වගේම යාපනේ දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාශකදම වගේ ගියා. දේශපාලනිකව උතුරු නැගෙනහිර වැදගත්. ඉතින් අපි නොඒකුත් දේශපාලන නායකයෝ මෙතන හමු වුණා. නමුත් ඒගොල්ලන්ගේ කරුණු ගැන බැලුවොත් අසෝකයි ඒගොල්ලන් සමහර කියපු මූලික කරුණු ඇවිල්ලා ඒගොල්ලන් කිව්වා යුද්ධයක් තිබුණා අපේ අය අතුරුදහන් වුණා කියලා අසෝක. අපිට සමහරවිට ඒ වගේ ඒවා තේරුම් ගන්න අමාරුයි. අපේ පවුලේ කාට හරි එක වෙලා නැත්තම් හැබැයි හිතලා බැලුවත් පුද්ගලයෙක් හැටියට හිතලා බැලුවත් අසෝක පවුලක් හැටියට හිතලා බැලුවොත් ඒ මානව පැත්ත අපි බලන්න ඕනේ. ඒ වගේ මේක හැංගීම් බර පැත්තක් ඒ අයට තියෙනවා. පසුගිය රජයේ කාලයේදී අතුරුදහන් වීමේ අය ගැන තොරතුරු හොයා ගැනීමට කාර්යාලයක් විවෘත කළා. ඒ වගේම යුද්ධය ඇති වුණාම වන්දි ගැන ලොකු ගැටලු ප්‍රශ්න තිබුණා. එතකොට ඒකටත් රෙපරේෂන්ස් කියලා කාර්යාලයක් තිබුණා. මේක වුණේ මේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ මේවා පොඩ්ඩක් යටට ගියා. සමහර නායකයෝ උතුරේ ඉදිරිපත් කළා කිව්වා ඕගලන්ට කියලා වැඩක් නැහැ. හරිද? අපි ඕගලන්ට ඡන්ද දීලා වැඩක් නැහැ. කවුරු වුණත් කමන්නේ සිංහල නායකයෙක්ට. මොකද කොහොමත් ඒ අය සාධාරණව අපි දිහා බලන්නේ නැහැ. ඒ නිසා අපිට කමක් නැහැ ඕගලන් මොනව කරගත්තත් ඕගලන්ගේ රටේ. අපි එහෙනම් අපේ එක්කෙනෙක් ඉදිරිපත් ජනාධිපති වර්ණයට. ඇත්තටම මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කොට ඕන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි ඒක ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ඒ අයට පැහැදිලිව කිව්වා මේක එක රටක්. ඒ වගේම අපි හුඟක් එකතු වෙලා තියෙන ඉතිහාසයේ බැලුවොත් අවුරුදු 2000ක 2500ක ඉතිහාසයේ බැලුවොත් එකට කරන දේවල් හුඟක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය අපි තව තව ඉදිරියට ගන්න ඕනේ. ඒකෙන් කියන්නේ එක එක කොටස්වල සම්ප්‍රදායන් වෙනස් කරන්න මේ වෑයමක් නෙමෙයි. හැබැයි ඒක මුදුන්පත් කරගන්න ඕනේ.